ஓனி விவரணைகளை මං කිව්වා පේපර් එක කලින් කරලා තියන්න කියලා. මොකටද මම පේපර් එක කලින් කරලා තියන්න? පේපර් එක කලින් කරලා තමයි ක්ලාස් එකට එන්න ඕනේ. නැත්නම් එහෙම. අය මෙතන ගන්න ලාව දෙන්න බෑනේ. ඒ නිසා කලින් පැය භාගයක් ගත්ත නම් ඇති. අයහ මාත් විතර ඔයගොල්ලෝ ක්ලාස් එකට එන්න පැය භාගයකට කලින් පේපර් එක පටන් ගත්ත නම් මේක ඉවර කරන්න පුළුවන් ඒ වෙලේ. හරි. බලන්න ටක්කල් අපි මටික්මට කරමු මටික් ඩොක් එකෙන්. ध्वनि तीव्रता मटमेंके वे ध्वनिय पाड़े संबंध मॉर्निंग एक्सप्रेस ध्वनि तीव्रता मटमें मकरीवस्था ध्वनि तीव्रता ध्वनि तीव्रता बस मेघतमाय श्रव्यता देहलीय तीव्रता बस श्रव्यता देहलीय श्रव्यता देहलीय तीव्रता वक्की लक्की अन्ने अपे कानट अहेन सारी अपे कानट अहेन अवम तीव्रता अपे कानट अहेन किन वेदना वक्की तोर वहाँ न पुलवा सॉरी अपे कानट अहेन तीव्रता तोर वेदना देहलीय तीव्रता वक्की न अपे कानट दोलहाई तर मैं के बीटा कीड़े तमाई ध्वनि तीव्रता मट्टम ध्वनि तीव्रता मट्टम तर बीटा ही एक अक बीटा ही एक अक वेन लमाई डेसिबल अरे डेसिबल उत्तर अंक पाह कड़ा पाह देख क्योंकि ना हाई पहाड़ कड़ गसन मतलब रिकॉर्ड बोल या तिरस्सामग इहला दिशा आवट ोलिया आनंद प्रवेग පොටස් දෙක ගෙන එකට මොකක්ද වෙනවා කියලා විභේදනය කරනවා හරි විභේදනය කරනවා අපිට පුළුවන් මෙයා විභේදනය කරන්න සිරස් පැත්තට කවුද අපි දන්නවා කෝණේ මේ පැත්තට කැඩුවොත් b sin θ sin 45 මේ පැත්තට b b cos 45 එතකොට චාලක ශක්තිය ගත්තොත් අපි දන්නවා හරි චාලක ශක්තිය කියලා කියන්නේ v ගත්තොත් භාගයයි mb වර්ග සමානයි k ට. ඉතින් v යුක්ත කරොත් v වර්ග සමානයි 2k බෙදීම m. කොහොම අපිට 2k බෙදීම. අපි දන්නවා මේ පැත්තට ගත්තොත් උපරිම මේක උපරිම උසනේ. මේ දින උපරිම උස. මෙතන උපරිම උසේදී යාගේ සිරස් ප්‍රවේග සමතකයේ බිඳුව.
ඒක බිඳුවයි. මේ වෙලාවේ තිරස්කරක සමාජිකේ බිඳුවයි. ඉතුරු වෙලා තියෙන තිරස්සක විතරයි. කවුද? B cos 45. හරි. ඒ කියන්නේ cos 45 කියලා කියන්නේ එකයට මූල දෙකයි ඉතුරු. B බෙදීම මූල දෙකයි. හරි. B බෙදීම මූල දෙකයි. අපි ගත්තොත් ඒ වෙලාවේ චාලක ශක්තිය. අපි අහන්නේ ඒකනේ. EK සමානයි භාගයයි M V කියන්නේ මෙයා. B වර්ග බෙදීම දෙක. භාගයයි M B කියලා කියන්නේ sorry B වර්ග කියලා කියන්නේ 2k බෙදීම. 2k බෙදීම M. අය වතාවක් දෙක. ඒ මේ දෙකක් වෙනවනේ. ඒතකොට ඒ දෙකට ඒ දෙක කැපිලා යනවා. Mට M කැපිලා යනවා. EK සමානයි उड आई सीट सामान दहायक आई बेदीम आई नोट हर आई बेदीम आई नोट आई के लक्ष्य अन्य किसी आम अवस्था वक्त दी देवनी तीव्रता मार्ट किसी आम अवस्था वक्त दी देवनी तीव्रता मार्ट मतलब आई के लक्ष्य आई नोट के लक्ष्य अन्य श्राव्यता देहलिये तीव्रता श्राव्यता श्राव्य के नहीं रहा किन्हीं श्राव्यता देहलिये तीव्रता आवे एक आगे भी ने दहाई ने दोला एक इतना नियत आ गया इतना नियत आ गया තුංගණිකා ඊළඟ දවසේ ක්ලාස් එක තියෙනවා 27 වෙනිදා ක්ලාස් එක තියෙනවා 27 වෙනිදා ෆිසිකල් ක්ලාස් එක නිවාඩු ෆිසිකල් ක්ලාස් එක නිවාඩු ඔන්ලයින් ක්ලාස් එක තියෙනවා හොරි ඔන්ලයින් ක්ලාස් එක තියෙනවා මේ ඒක අනිවාර්යෙන් තියෙනවා මම මේක 7 ඉඳන් 12 රෑ 12 කියන්නේ ඒ කියන්නේ එදාට 27 වෙනිදා ගොඩක් වෙලාවක් අපි කරමු ඉප් වෙන කට්ටිය ඉප් දා ගන්න එපා ඉතින් එදාට මම රෙකෝඩින් එකක් කොහොමද දෙනවා කොහොමද දෙනවට කොහොමද රෙකෝඩින් එක දෙන්නේ බෑ ඒක කොහොමද දෙනවා මේ බලය ගත්තොත් එහෙන් බලය සමානයි ගම්මිතා වෙනස බෙදීම කාලය හරි බලය සමානයි ගම්මිතා වෙනස බෙදීම කාලය එතකොට අපි මේ කාලය මේ පැත්තට වැඩි කරොත් f වැඩි කිරීම t සමානයි ඩෙල්ටා mv නේ මොමෙන් එතකොට එමෙම ගෝල්ෆ් පිත්ත තියෙනවා ගෝල්ෆ් පිත්ත මෙහෙම තියෙනවා ගෝල්ෆ් බෝලේ මෙහෙම තියෙනවා ආරම්භිත මෙයාගේ ප්‍රවේගය බිඳුවයි යහුවට පස්සේ මොකද වෙන්නේ ගැටුමෙන් පස්සේ මේ ගැටුමට පෙර ඉතින් ගැටුමෙන් පසු මොකද වෙන්නේ මෙයාට හම්බෙනවා 70 ms න එක වේගය හරි 70 ms න එක ප්‍රවේගයක් එතකොට අපි දන්නවා මෙතනයි මධ්‍යන බලය නැත්නම් බලය මධ්‍යන බලය කිව්වත් එකයි බලය කිව්වත් එකයි හරි මධ්‍යන බලය බල දෙකම එකයි එතකොට මේ වෙලාවේදී f තමයි හොයන්න ඕනේ කාලය එන්නේ පහ වැඩි කිරීම 10 රින 4යි ඩෙල්ටා mb તો ඩෙල්ටා mb කියලා කියන්නේ හරි ඩෙල්ටා mb කියලා කියන්නේ දැන් ආ ආ sorry අවසාන
අවසාන ධම්මතාවෙන් 70 වැඩි කිරීම යාගේ ස්කන්ධය 0.5 ඍණ ආරම්භදී ළමයි මෙයාගේ ප්‍රවේගයේ බිංදුවයි. එතකොට ධම්මතාව බිංදුවක්. එතකොට x සමානයි එතන හරි 7 වැඩි කිරීම 0.5 බෙදීම 5 වැඩි කිරීම 10 ඍණ 4යි. හරි. එතකොට මෙතන කැඩෙනවා 5/1 එකයි 5/1 0.10 ඍණ 1යි. ඒ 10 ඍණ එකට මෙතන 10 ඍණ 3යි. හරි. උඩට ගියාට පස්සේ 7 වැඩි කිරීම 10 ධන 3යි නිව්ටන්. උත්තරේ අංක 3. 3ට 3. හරි 3ට 3. වේගෙන් ලියා ගන්න. ඉතින් සමහරට පේවා බලක් හරි දන්නේ නැති වෙන්නත් පුළුවන්. ප්‍රශ්නයක් නැහැ. හරි. දන්න තියෙන පුළුවන් ප්‍රශ්නයක් නැහැ. ලියා ගන්න. කරපු කාර් එක ආයෙම බලන්න. මේ දෙවන තීව්‍රතාව මට්ටම් දැන් දන්න කෙනෙක්ට මේ මතක් වෙන්නත් එක මී කියන්නේ. හරනම් මේව සාමාන්‍යයෙන් ක්ලාස් වල කරලා තියෙන පාඩ. ඒක මම මේව පාඩම් වලට දාලා තියෙනවා. තාපේ හැම මේවට දාලා නැහැ. තාපේ දාලා නැහැ. අනිත් පාඩම් දාලා නැහැ. හැබැයි පෙළක් ක්ලාස් වල ආලෝකෙත් පටන් ගත්ත කියලා කියනවා. හැබැයි මම ආලෝකේ දාන්න යන්නේ නැහැ දැන්. පිටික් කර. දෙගෙන් ලියා ගන්න. ප්‍රශ්න අංක 4. අතරේ මොකද රූපේ පෙන්වා ඇති ප්‍රස්ථාරය මගින් වස්තුවක ප්‍රවේග කාල වක්‍ර නිරූපණය කරලා අදාපි ක්ලාස් එකේ ඕන ඉස්කල ක්ලාස් එකේ කරේ විස්ථාපන කාල ප්‍රස්ථාර දක්වා පමු අතුරු ප්‍රවේග කාල ප්‍රස්ථාර අපි කරන්න කියන ඊළඟ දවසේ ඒ දක්වා ඉවර කරමු දැන් මෙහෙම ළමයි ජනවාරි වලින් පටන් ගත්තට පස්සේ දැන් මම මේ දවස් ටික පොඩක් slow එකේනේ කරේ පොඩ ළමයි එකතු වෙන කම් පිටියා ජනවාරි මාසෙදල ආයි කෙලින්ම කගෙන ළම කවුරු ආවත් නාවත් වැඩේ කරන් කරන් දිගටම දිනවා ඔන්ලයින් ක්ලාස් එක දිගටම යනවා ෆිසිකල් ක්ලාස් එක නම් අපි ෆිසිකල් ක්ලාස් එක පෙබරවාරි වලදී අනිත් තමයි එනවනේ ඒකත් එක ජොයින් කරනවා මේ ප්‍රශ්නයක් වෙන්නේ නැහැ කාටවත් ඔන්ලයින් ක්ලාස් එක කිසිම ජොයින් කිල්ලක් ආයේ මොකුත් නැහැ ඒක කෙලින්ම දිගටම කරගෙන කරගෙන යනවා හරි ඒකට ඉක්මනට සාමාන්‍ය මාස දෙක කණි සිලබස් එක කරගන්න ඒ ටාගට් කොහොමද තියෙනවනේ ඒ ටාගට් කොහොමද තියෙනවා මාස දෙකකට පෙර කොහොම හරි සිලබස් එක බෙර කරගන්න දැන් මන්ද දැන් තියරි ක්ලාස් වල එහෙම කොහොම කරන්න පුළුවන් වෙද්ද එදන්න තාම මම යන්නේ ආලෝකයේ වගේ ළමයි තාපය කරන්න තියෙන ධාරා විදුලිය ශේෂ්ත්‍ර හරි ඊළඟට පදාර්ථ යාන්ත්‍රික ගුණ කොහොම ගොඩක් තියෙනවා ඒ නිසා මේ අපි හැබැයි එහෙම නෑ අපි ඉක්මනට කරන් කරන් යනවා ජනවාරි වලින් පස්සේ මේක තව වෙලාව වැඩි වෙනවා හරි කරන වෙලාව තව වැඩි වෙනවා වැඩ ප්‍රමාණය තව වැඩි වෙනවා পেපර් ක්ලාස් එකක් තව ඇඩ් වෙනවා වෙනම পেපර් ක්ලාස් එක পেපර් වාඩි නම් ඇඩ් වෙනවා හරි කලබල වෙන්න බා විපස් කරන්න හරි කලබල වෙන්න එපා පේපර්ස් කරන්න ඒ ගාන්ට කාලය ඇති තියෙන කාලය ඇති අපිට පේපර්ස් කරන්න දැන් අපි ගත්තොත් එහෙම දැන් මාර්තු මාස දංග පටන් ගන්නකොට ළමයි සැලකිතු පාඩම් ටිකක් අපිට කෙරලා ඒක අපිට හොඳ পেපර් එකක් කරන්න පුළුවන් හරි දැන් මේ කාලේ পেපර්ස් පටන් ගන්න වැඩක් නැහැ ඒකයි මම කියන්නේ පෙබරවාරි දක්වා ඉවසන්න ඒක අපිට හොඳ পেපර් ක්ලාස් එකක් කරන්න පුළුවන් හරි ඒතර ප්‍රවේග කාල පස්තාරය අපිට දීලා තියෙනවා ළමයි හරි ප්‍රවේග කාල පස්තාරය කොහොම දීලා තියෙනවා T මෙතන V මේ වගේ ප්‍රස්ථාරයක් තමයි අපිට දැන් දීලා තියෙන්නේ. ඊපස්සේ මේක දැන් විස්ථාපන කාල වලට හරව ගන්න. දැන් මේ වගේ එකක් විස්ථාපන කාල වලට හරව ගන්න කලින් අපි සාමාන්‍යයෙන් පොඩි දල සටහනක් ඇඳ ගන්න ඕනේ. හරි. දල සටහනක් පොඩ්ඩක් ඇඳ ගන්න ඕනේ. අපි දන්නේ නැහැනේ. එතන මොකද්ද වෙන්නේ කියලා. ඒක නිසා අපිට මෙතන ආරම්භක ලක්ෂ්‍ය බිංදුව. සමුර්දේශ ලක්ෂ්‍ය කියලා අපි කියනවා. ඒතර මෙතනින් දැන් මෙයා කිසියම් වේගයකින් ඉන්න පටන් ගන්නවා. කිසියම් වේගකින් පටන් අරන් වේගෙ එන්න අඩු වෙලා නේ වේගෙ එන්න අඩු වෙලා ඒකාකාරව අඩු වෙලා තියෙනවා ඒතර ඒකාකාරව අඩු වෙලා කියලා කියන්නේ මෙතන තියෙන ඒකාකාර මන්දරය අපි දන්නවා ප්‍රවේග කාල පස්තරයක අනුක්‍රමණය මොකද්ද කියවෙන්නේ ප්‍රවේග කාල පස්තරයක අනුක්‍රමණය කියවෙන්නේ තොරණය හරි මන්දරය හරි එතකොට ධන තොරණය ධන අනුක්‍රමණයක් නා ධන තොරණය ඍණ අනුක්‍රමණයක් නා මන්දරයක් ඍණ තොරණය හරි දැන් මෙතන තියෙන ඍණ අනුක්‍රමණයක් නේ ඒ කියන්නේ මන්දරය මන්දනේ එතකොට හරි මේ විදියට ඒක නිසා මෙයා කිසියම් වේගකින් පටන් අරගෙන එන්න මොකද වෙන්නේ මන්දනේ වෙලා ප්‍රවේගය මෙතෙන්දි බිඳුවක් හරි ඒ කියන්නේ මම බිඳුවෙන් පටන් ගන්නවා හරි බිඳුවෙන් පටන් ගන්නා කිසියම් වේගයක් මෙයාට දිනව වී කියලා ඔහොම යනවා ගිහිල්ලා මොකද වෙන්නේ ගිහිල්ලා මන්දලා නිශ්චල වෙනවා මෙතෙන්දි වී සමානයි බිඳුවක් වෙනවා මෙතෙන්දි වී සමානයි බිඳුවක් වෙනවා බිඳුවක් වෙලා මේ මෙතෙන්දි පොඩි වැදගත් දෙයක් පේනවද ඔයගොල්ලන්ට මෙතන ළමයි දැන් මෙතන ප්‍රවේගයේ ධනනේ මෙතන ප්‍රවේගය මොකද වෙන්නේ ඍණ
දිශාව මාරු වෙලා. එතකොට සාමාන්‍යයෙන් ප්‍රවේගකාල ප්‍රස්ථාරයක් මෙහෙම p අක්ෂය x අක්ෂය කැපෙනවා කියලා කියන්නේ ප්‍රවේගයේ දිශාව මාරු වෙනවා. ඒ කියන්නේ ප්‍රවේගයේ දිශාව මාරු වෙනවා කියලා කියන්නේ එයා මොකද වෙලා තියෙන්නේ? එයා මෙන්න මෙහෙම ආපසු හැරිලා. හරි ආපසු හැරිලා. ඒ ආපසු හැරිලා එයායි මේ පැත්තට ගමන් කරනවා. කොහොම ගමන් කරනවා? එන ගමන්. එතකොට ඒ වගේ ප්‍රස්ථාරයක් අපි බලමු. එතකොට st ප්‍රස්ථාරය ගත්තොත් S බිඳුවෙන් පටන් ගන්න වෙන්නේ අපි දන්නේ බිඳුවෙන් නැතත් කමක් නෑ කොහෙන් හරි පටන් ගත්තොත් බිඳුවෙන් පටන් අරගෙන එන්න එන්න මොකද වෙලා තියෙන්නේ එන්න එන්න වැඩි ප්‍රවේගයෙන් පටන් ගන්න තියෙන්නේ වැඩි ප්‍රවේගයක් කියන්නේ දැන් මට කියන්නේ විස්ථාපන කාල ප්‍රස්ථාරේ මොකෙන්ද ප්‍රවේග නිරූපණය කරන්නේ අනුක්‍රමණින්නේ අනුක්‍රමණ ඒතර අනු වැඩි ප්‍රවේගයක් කියන්නේ වැඩි අනුක්‍රම ඒ කියන්නේ ආරම්භයේදී වැඩි අනුක්‍රමණකින් පටන් ගන්න දැන් මම මේ ප්‍රස්ථාර කරනකොට වෙනම අනුක්‍රමණ ගැන ඔක්කොම කියලා දැන් පටන් ගන්න හරි එතන මේ විදිහට वैसे प्रश्न 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 हेडे कपन सर्वसम कपन सर्वसम आस्तर सिरस्व विवर्तने विवर्तने से विधास इतना असौकल प्रधान අනිත් එක උදාසීන මම නිකන් සරල බයක පෙන්නන්නම් හරි ඔන්න ඔහම මම ගන්නවා නිකන් මේ වගේ නිකන් අර ඔන්න ඔහම යන එකක් හරි එහෙම යන එකක් පෙන්න. ඒතර මෙතන ඉතින් දැන් මේ වගේ තැනක මේ වගේ තැනක වස්තුව තිබ්බොත් හරි මේ වගේ තැනක වස්තුව තිබ්බොත් තියලා අම්මයාට පොඩි විස්ථාපනයක් දෙනවා පොඩි තල්ලුවක් දෙනවා මේ පොඩි තල්ලුවක් කොහම තල්ලුවක් තියලා මෙහෙට කළා මේක මම අතාරිනවා මෙන්න පොඩි තල්ලුවක් දිනවා අතාරිනවා අතාරිය මොකද මෙයා මෙහෙම 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 වෙලා ආයෙ මොකද නායෝම්ලා ආයෙ දෙන්න ඒක මොකක් හරි විස්ථාපනයක් දුන්නාම එයා නැවත මුල් අවස්ථාවටම එනවා මුල් සමතුලිත අවස්ථාවටම එනවනම් අපි එයාට කියනවා මොකද්ද ස්ථායි සමතුලිතතාව කියලා මොකද්ද ස්ථායි ස්ථයි සම්පූර්ණ ඊට පස්සේ මම මෙතනින් වස්තුවක් තියෙනවා මෙතනින් වස්තුවක් තියලා මම පොඩි විස්ථාපනයක් දෙනවා පොඩි තල්ලුවක් කො පොඩි තල්ලුවක් දෙනවා ඊපුව ගමුකද ඊපුව ගම ජකොබ් ගලමු කන්දෙන් පල්ලයට පෙරලෙනවා දැන් කන්දෙන් පල්ලෙට පෙරුණාම ආයු කඳුරට එන්නේ නැහැ එහෙම එන්නේ නැහැ මන්ට එහෙම රටවල් තියෙනවද නැහැ එහෙම එහෙනම් එන්නේ නැහැ හරි ඒතර මෙහෙම තල්ලුවක් දීපු ගම මේක වැටෙනවා ආයු උඩට එන්නේ නැහැ එනේ ආයි ආයි නැහැ ආයි නොකව් අතරයි එන්නේ. ඒ කියන්නේ මොකද? එයා අස්ථායි. එයා අස්ථායි. අන්දක් ගාව ඉන්නවා කියන අස්ථායි. ඒ නිසා පරිස්සමෙන් හඳු ගාව ඉන්නේ. හඳු ගාව විද්‍යාව ළමයි තාම වැදගත් වෙන නියමයක් තියෙනවා. මොකද? බර්නූල්. බර්නූල් කරත් ඒක මම කියලා දෙන්න. හඳු ගාව විද්දි බර්නූල් උත්ප්‍රයත්මක. ඊට පස්සේ මම ඇවිල්ලා ඕගොල්ලන්ව තල්ලු කරනවා බර්නූල්. පොරක්. හරි. ඒතර මෙතන අස්ථායි. අස්ථායි. අයිස් නෙමෙයි තෝ. चूटी विस्थापन ओहमी आयोहमी आयोहमी आयोहमी
හරි උදාසීන. හරි? හරි උදාසීන. එතකොට හරි. එතකොට මෙතන අපි කියනවා උදාසීනයි කියලා. උදාසීන. එතකොට ස්ථායි කියන්නේ මොකද්ද? හරි? එනම් මුලින්ම ගැද ගන්න කොටක්ද? ඔබ නෝට් එක නෝට් කරලා දෙන මෙතන මේ කියන්නේ මේ අටින්ම ලියා ගන්නද? ඒ ආයේ වෙන වෙන තැන්වල ලියා ගන්න අවශ්‍ය නැහැ. මේ මැදලා මේක යටින්ම ඔහොම ලියා ගන්න. මුලින්ම ගැඳ ගන්න. ස්ථායි කියන්නේ මොකද්ද? කියන්නේ ස්ථායි යටි. කුඩා විස්ථාපනයක් ලබා දුන් විට 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 නැවත මුල් අවස්ථාවටම පැමිණි. නැවත මුල් සමතුලිත අවස්ථාවටම පැමිණි. ඊළඟට අස්ථායි මොකද වෙන්නේ? කුඩා විස්ථාපනයක් ලබා දුන් විට සමතුලිත අවස්ථාව බිඳී යයි. සමතුලිත වෙන්නේ නැහැ යා. ආයෙල්ල යනවා. හරි. කුඩා විස්ථාපනයක් ලබා දුන් විට නැවත සමතුලිත අවස්ථාවට පත් නොවේ. දැන් සමතුලිත අවස්ථාව බිඳී යයි. එහෙනම් මොකද? සමතුලිත අවස්ථාව බිඳී යයි. උදාසීනයි කියලා කියන්නේ උදාසීනයි කියලා කියන්නේ විස්ථාපනයක් ලබා දුන්නාම කුඩා විස්ථාපනයක් ලබා දුන්නාම එයා වෙන අවස්ථාවකට කිල ස්ථායි වෙනවා. පොඩි තල්ලුවක් දුන්නාම ආයි කිල ඔහම ආයි එතන මේ. ආයි එතන ස්ථායි. එහෙම. කුඩා විස්ථාපනයක් ලබා දුන්නට වෙනත් නැත්නම් තවත් පිහිටුමක සමතුලිත අවස්ථාවට පත් වෙනවා. තවත් පිහිටුමක සමතුලිත අවස්ථාවට පත් වෙනවා. ඒකෙන් දාගන්න. बस मैं कहता हूँ गाने में कौन सी चीना रूपे पेन्वैति गुमनावस्थाव स्थायी समतुलिता स्थायी समतुलिता स्थायी समतुलिता अवस्था मुल समतुलिता මුල් සමතුලිත අවස්ථාවට පත් වෙනවා. එතන මුල් සමතුලිත අවස්ථාවට පත් වෙන්නේ මෙතනින් මොකක් කරොද? පොඩි විස්ථාපනයක් තියෙනවා. දැන් ඒ බලන්න. ඒ ඉන්නේ මෙහෙමනේ. ඒ ඉන්නේ මෙහෙම. කොහමද ඉන්නේ? ඒක මෙතනින් තමයි සම්බන්ධ කරලා තියෙන්නේ. ඒක සම්බන්ධ කරලා තියෙන්නේ. ජී තියෙන්නේ මෙතන. හැම වෙලේම බලන්න ওই ගුරුත්ව කේන්ද්‍රය ඒ විවර්තන ලක්ෂණය වඩා පල්ලෙහැයි. ගුරුත්ව කේන්ද්‍රයේ විවර්තන ලක්ෂයට පල්ලෙහැන් ඉන්නවා නම් හරි එයා හැම වෙලේම මොකද වෙන්නේ? එයා හැම වෙලේම ස්ථායි සමතුලිතතාවයේ තමයි තියෙන්නේ. හැම වෙලේම ස්ථායි සමතුලිත. ගුරුත්ව කේන්ද්‍රයයි විවර්තන ලක්ෂය එකම තැන නම් එයා ඉන්නේ උදාසීන සමතුලිත. හරි. ගුරුත්ව කේන්ද්‍රය හරි ගුරුත්ව කේන්ද්‍රය විවර්තන ලක්ෂයට ඉහළින් තියෙනවා. ගුරුත්ව කේන්ද්‍රය විවර්තන ලක්ෂණ ඉහළින් තියෙනවා නම් ඒක හැම වෙලේම මොකක්ද? හැම වෙලේම අස්ථායි සමතුලිතතාවය. ඒක ඔයගොල්ලෝ පේපර් එක ගාවින්ම ලියා ගන්න. පොඩි තල්ලුකුණ දැන් මෙතනින්ම ලියන්න. මේ ලිව්ව තැනින්ම ලියන්න මෙහෙම.
එතන කියන්න බා එතන පර්චස් වෙනවා වෙනම ලියන්න අපි වෙනම ලියන්න කියන්න ගුරුත්ව කේන්ද්‍රය විවර්තන ලක්ෂයට පහලින් ඇත්තා විවර්තන ලක්ෂයට පහලින් ඇත්තා විවර්තන ලක්ෂයට පහලින් ඇත්තා යස් එය ස්ථයි සමතුලිතතාවය පව යස් ස්ථයි සමතුලිත අවස්ථාවේ පව ස්ථයි සමතුලිත අවස්ථාවේ පව ඊළඟට ලක්න ගුරුත්ව කේන්ද්‍රය විවර්තන ලක්ෂයේ මත පවතින ගුරුත්ව කේන්ද්‍රයේ විවර්තන ලක්ෂයේ මත පවතින ගුරුත්ව කේන්ද්‍රයේ විවර්තන ලක්ෂයේ මත පවතින ගුරුත්ව කේන්ද්‍රයේ විවර්තන ලක්ෂයේ මත පවතින එය උදාසීන සමතුලිත අවස්ථාවේ පවතින එය උදාසීන සමතුලිත අවස්ථාවේ උදාසීන සමතුලිත අවස්ථාවේ පවතින. ඊපස්සේ ඊපස්සේ ගුරුත්ව කේන්ද්‍රය විවර්තන ලක්ෂයට ඉහළින් ඇත්තා. ගුරුත්ව කේන්ද්‍රයේ විවර්තන ලක්ෂයට ඉහළින් ඇත්තා. ගුරුත්ව කේන්ද්‍රයේ විවර්තන ලක්ෂයට ඉහළින් ඇත්තා. मेतरी कौद स्थायी समुद्रित अवस्था इनके मंगरक वाक्य बल उत्तर अंकन दूर उत्तर माइकि उदाहरण तो D1 किये ने क्या ना D B टे वड़ा कुड़ाई लो हर बस D A किये ने क्या ना D B टे वड़ा बैडी लो D2 किये ने क्या ना इधर तरह वेरो D C किये ने क्या ना इधर तरह हम होंगे लेकिन वो विस्तार है तो वड़ा मेहमान ओह मत ये ना मैं तो ना A मैं तो ना B मैं तो ना C ये ना मैं तो ना D1 मैं तो ना D2 x y මෙහෙම නේද එතකොට d1 කියන එක කෙනා db ට වඩා විශාලයි sorry db ට වඩා කුඩායි db විශාලයි ඊපස්සේ da විශාලයි ඊට පස්සේ d2 විශාලයි ඊට පස්සේ dc විශාලයි කොහොමද අපෙන් අහනවා අපි මේ සිද්ධි ටිකක් දිර දිනවනේ අපෙන් අහන මේ සිද්ධි ටිකත් එක්ක කොහොමද මේක වෙනස් වෙන්නේ කියලා හරි එතකොට බලන්නකො C ගෝලය XY පුෂ්ඨය කරා ළඟා වී නිසලතාවයට පත් වේ. දැන් C කියන එකේ ඝනත්වය වැඩිම නේ. ඉතින් ඝනත්වය වැඩිම එක උඩට එන්නේ නැහැ නේ. එහෙනම් ඝනත්වය වැඩිම එක උඩට එන්නේ නැහැ. ඝනත්වය වැඩිම එක ඉන්නේ පල්ලෙහා. ඒතර මේකයි ඉන්නේ පතුලේ. ඒ මේක D2 ටත් වඩා වැඩි කියලා කියනවා. එහේ දැන් ජලයයි ගලකුයි අරගෙන ඔයා ගල අතහැරියොත් ජලය තුල ගල ගිහින් පතුලේ වදිනවනේ. එහේ ඇයි ඒ ගලේ ඝනත්වය ජලයේ ඝනත්වයට වැඩි. ලෝහයක් ගත්තත් එහෙමයි. ලෝහවල ඝනත්වය වැඩි. හරි. බොරෝ සපල සපල ඝනත්වය තමයි ගත්තු එක වෙනම දෙයක්. මෙතන කුහර නම් මනන්නේ නැහැ. ඒක නිසා සපල ඝනත්වය කියලා කයිති වෙන්නේ නැහැ. කමතක් කරලා දැන් පැලක් කටි සපල ඝනත්වය තරක් කරන්නත් පුළුවන්. සපල ඝනත්වය වත්නතර මෙතන නැහැ. මෙතන තනි කුප්පියක් ගෝලයක් නේ. ඒක නිසා මෙතන කෙලිම ඝනත්වය. ඒතර C වල ඝනත්වය D2 උනත් වඩා වැඩි නිසා අනිවාර්යෙන් C ඉන්න ඕනේ පතුලේ. ඒතර ඒක එක වැරදි. සියලුම ගෝල xy එක වැරදි. කිසිම ගෝලයක් ඉහළට චලනේ නොවේ. නෑ නෑ. එයි. දැන් මේ d2 වල අඩු කට්ටි ඉන්නවා. මේ මෙයා මෙයා හැම අඩුයි. ඒතර මේගොල්ලෝ උඩට යන්න පුළුවන්, පා වෙන්න පුළුවන්, හොම් වෙන්න පුළුවන්. පා කියන්නේ සම්පූර්ණයෙන් පා වෙන්න. අනිවාර්යෙන් අඩුයි කියන්නේ උඩට යන්නම ඕනේ. يعني මේ මට්ටමට එහා කොහොම හරි පයින්න.
එතන කො d එකයි d2 එකයි සමාන වුණා කියලා d a සමානයි d2 එකට එතකොට මොකද එතකොට මොකක් වෙයිද මේ ඝනත්වයේ සමාන එහෙම වුණාම එදින්න ඇතුලේ පා වෙනවා කියන්නේ ද්‍රවයය තුල සම්පූර්ණයෙන් ගිලලා පා වෙනවා තේරුණාද ඔය ප්‍රවසිද්ධි කරද්දී දුව කරමු මොනක් දාගන්න මමන්ට මම කියන්නේ නැහැ විස්තර කැමති නම් දාගන්න හරි එතකොට දෙකක් කරදී තුනක් කරදී ए सह बी गोल एक्स वाई पुष्टे करा लंगा भी निसलता भेट पात भी दें डी वन गणत पे तो मैं आडू मोबाइल नहीं ब्रेक गन डे किए ने कट वाड़ा मात्रा बढ़ती है ना कुछ सी पास से नहीं बढ़ता भाई के ना सी गोल है पातुले में ना बताओ सी का एक हर कितने किए ने सी गोले पातुले में दी मुकु गणत वैरी में किना प्लेन सी गोले गणत वैरी मरन निसा सी गोले गणत वैरी मरन निसा සී ගෝලයේ ඝනත්වය වැඩිම වෙන නිසා එය පතුලේම පවතී. එය පතුලේම පවතී. උත්තරය අංක 5. එය පතුලේම පවතී. පස්සේ 7. රූපේ දක්වා ඇති පරිදි ප්‍රත්‍යස්ස තන්තුවක් මගින් අචල ලක්ෂයකට සම්බන්ධ කර ඇති සෙල්ලම් කාර්යයක්. අරය 2.6 වන තිරස් වෘත්තයක ගමන් කරයි. ප්‍රත්‍යස්ස තන්තුවේ නොවැදී නොවැදුණු ආරම්භක දිග rp. ආරේ භ්‍රමණ කාලාවර්තයේ TV ආරේ ඉන්පසු ආරේ 3.6 වෘත්තයක ගමන් කරන තෙක් මෙහි වේගය වැඩි කර ගනී. තන්තුව හුක් නියමයේ පිළිපදින. දැන් හුක් නියම කියන එක සමහර උඩ දන්නේ නැතුව. හුක් නියමෙන් කියන්නේ මෙන්න මෙහෙමද. මොකක්ද තන්තුවක් මත මෙහෙම බාහිර බලයක් දීලා අමයාව අදිනවා. බාහිර බලය දිනවම අදිනවා. ඇද්දට පස්සේ මෑ කිසියම් x ප්‍රමාණයක වැඩිපුර දිගක් ඇදෙනවා. අපි හිතනවා විතතිය කියලා. මොකද විතතිය වැඩිපුර ඇදිච්ච දිග කියන්නේ විතතිය කියලා. මෙයාගේ මුල් දිග හරි මෙයාගේ මුල් දිග L ආරම්භක දිග L x දිගක් ඇදෙනවා. එහෙම ගත්තාම මෙයාගේ අපිට දන්න පුළුවන් මෙයා මත මේ බලය කියන්නේ ප්‍රත්‍යස්ත බලය කියලා. ප්‍රත්‍යස්ත බලය බෙදීම හරස් කර වර්ග බලය සමානයි. ඊවතාවක් සිම්පල් E බෙදීම කැපිටල්. F කියන ළමයි බාහිර බලය. අවශ්‍ය කරේ ඉලියා. කියන්නේ බාහිර බලය. කියන්නේ බාහිර බලය. ඒ කියන්නේ හරස් කර වර්ග බලය. මේ E කියන්නේ යම්මාපාන්. ඒ යම්මාපාන් කියන ළමයි ද්‍රව්‍ය මෙතන අදාපවතින්නේ. ද්‍රව්‍ය නදාපවතින්නේ නැහැ. මෙන්න දුරු නියතේ. හරි. ද්‍රව්‍ය මෙතන අදාපවතින නියතයක්. E කියන්නේ විතතිය. කියන්නේ වැඩිපුර ඇදුණු දිග. හරි. වැඩිපුර ඇදුණු දිග. L කියන්නේ ආරම්භක දිග. හරි. L කියන්නේ ආරම්භක දිග. ප්‍රශ්න ලියා. හරි ඊපස් කියන අපිට මෙහෙම يعني තන්තුවේ දිග වෙලා තියෙන ළමයි r හැබැයි එයා 2r වෙච්ච වෘත්තපතේ ගමන් කරනවලු මොකක් හරි කාලාවර්තයේ t වෙන පරිදි කාලාවර්තයේ t මෙයාගේ ඔමේගා හරි ඔමේගා 1 ඔමේගා කියලා දාන්න ඔමේගා මෙයා 2යි හරි එතකොට ළමයි මෙයාගේ මුල් දිග r නේ මුල් දිග r මුල් දිග r මුල් දිග r වැඩිපුර ඇදුණු දිග ඒකත් r ඒ ඔක්කොම දෙකයි යන්නේ ඒ නිසා මෙයා මත බලය සඳහා ප්‍රකාශයක් උඩ ගන්න පුළුවන් කියලා මම කියන්නේ බලය උක්ත කරනවා එහෙනම් උක්ත කරාම f වතාවක් e a e බෙදීම l දැන් ළමයි මේක f කියන එකේ නා සමානුපාතිකයි දැන් මේ සෙට් එක ඔක්කොම නියතයිනේ යම් මාපාන්තය හරස් කර වර්ග ඵලය දිග ආරම්භක දිග ඒවා නියතයි ඒවා වෙනස් වෙන්නේ නැහැ හැබැයි මේ විතතිය වෙනස් වෙනවා නං f කියන එක කෙනා සමානුපාතික වෙන්නේ විතතිය හරි ඉතින් වැඩිපුර ඇදුණු දිගට ඊට පස්සේ මම කරන්නේ ඒක මම වෙනම තියාගන්නවා අපි දන්න ඕනම චලිතයක ඕනම වෘත්තපතයක චලිතන වස්තුවකට දාන්න පුළුවන් එකම එකයි තියෙනවා ඒ වස්තුව දෙසට සමානයි එන්නේ කේන්ද්‍රයේ පැත්තට f සමානයි ඒක දාන්න තියෙනවා ඉතින් මම දාන්න තියෙන එකම එක දානවා මොකද්ද केंद्रे दिशा टा f समान है m a ममता अब दम्मा हम f के लिए क्या निम्न है पर k बतावा समानों पर लाखों नैतिक रण मंदा पर e समान है e क्या निर r m तो मैं f के लिए मत जाना बोल पास्ते को दा m में तो ना r ओमेगा वर ගෙන් අපි සාරි කරන එකනේ r ඔමේගා වත්. සබ දැන් t 2.5 වෙදීම ඔමේ. ඔමේගා
එකයි 5 දී වැඩි වෙන ඔමේගා සමානුපාතිකයි 1 ඇරටි දැන් මෙතන දැම්මොත් අනේ මේකත් ඕනේ නේද අනේ අවුලට ඒතර f සමානයි m වතාවක් r මෙතන 1 යට t වර්ග මෙතන නියතයක් අවශ්‍ය වෙන්නේ නැහැ මේ සිගු ගන්න කරන්නේ නියතයක් අවශ්‍ය වෙන්නේ කපල යන f කියලා කියන්නේ මෙතන e e වතාවක් e අවශ්‍ය වෙන්නේ m මෙතන r r කියන්නේ අරය එකයට t වර්ග මේක මම තල් ලකුණක් උමු ගන්න. හරි. දැන් අපි අවස්ථා දෙකකට දාමු. අවස්ථා දෙක වෙන්නේ කොහොමද? එක වෙලාවකදී 2r අරෙන් යන්නේ. එහෙම යනකොට e වෙන්නේ ළමයි r. e වෙන්නේ r. එයි 2r නම් මුළු දිග 2r නම් ආරම්භක දිග r. වැඩිපුර ඇදිච්ච දිග වෙන්නේ කවුද? r. එතකොට වැඩිපුර ඇදිච්ච දිග r. ඊපස්සේ මෙතන m मेतन अरे आवर्तकाले उत्तर තරයක් විදියට එයි t නෝට් සමානයි t නෝට් සමානයි මූල තුන බෙදීම 2 e කියලා සුළු කළ බාන්න 2 2 බෙදලා බාන්න ඒක ඔයගොල්ලන්ට ගන්න උත්තරේ උත්තරේ අංක 7ට උත්තරේ 4 උත්තරේ පස්සේ 8 ඒ කියන්නේ කෝණික සම්මිතාව පෙන්නන ගන්න. ඉතින් කෝණික සම්මිතාව පෙන්නන. ඉගෙන සමාන මාන සහිත. මාන සමානයි කියන්නේ දිග පළල උස සමානයි කියන්නේ. හරි මාන සමානයි කියන්නේ දිග පළල උස සමානයි කියන්නේ. මාන සමාන වෙච්ච भाई गणत्व d1 d a सह d बट विनाश द्रव्य बलिन साधा है a सह b एकाकार दंड देगा रूपे पिन्ना ऐतिपार्थी ब्रह्मणीय वेग के रखी थोड़ा रूपे ना तीन बार इतना भाई दंड देगा तीन वालों वेग लिया करने दंड देगा तीन वालों दंड देगा गणत्व d a d b बिल मालूम ब्रह्मणीय पिंक प्रिकने दंड वाला चालक शक्ति समान दंड वाले चालक शक्ति समान है दंड वाले चालक शक्ति समान दंड वाले चालक शक्ति समान है अपने के ना कोणिक गम्यता तर अनुपात या दिन के कोणिक गम्यता तर अनुपात अग्गलों को वेग इंडिया के वेग इंडिया मगर ना
සමාන මානයක් කියන්නේ තමයි දිග පළල සමානයි. කොහොමද? ඒ දු වෙන දේවල් සමානයි කියන එක නෙමෙයි. මාන සමානයි කියන එක අර්ථය මොකද්ද? දිග පළල උස සමානයි. මාන සමානයි කියන්නේ දිග පළල උස සමානයි. රට මෙහෙම කියනවා. මෙතන A මෙතන ඔමේගා ඔමේගා නම් අවශ්‍ය වෙන්නේ නැහැ. මම කෝණික ගම්මිතාවයත් දෙකනේ. ඔමේගා ගැන අදහසක් කියලා නැහැ නේද? ඔමේගා ගැන අදහසක් තියෙන්නේ. ඔකේ. එතකොට මෙයාගේ කෝණික ගම්මිතාව IA. මෙයාගේ කෝණික ගම්මිතාව I. මෙයා ඝනත්ව D1. DA. මෙයා ඝනත්වයේ D මාන සමානයි කියන්නේ දිග පළල ඒව සමානයි. දැන් L නම් මෙයන්. ඒක චාලක ශක්තිය E සමානයි භාගයයි I ඔමේගා වර්ග. E සමානයි භාගයයි I ඔමේගා වර්ග. දැන් මෙතන ඔමේගා ඔමේගා කියන එක මෙතන දාගත්ත පොඩි අවුලක්. ඇයි? පොඩි මෙතන ඔමේගා ගැන මුකුත්ම කියලා මුකුත්ම කියලා නැහැ. ඒක නිසා මම මෙහෙම වැඩ කරනවා. අපිට කියලා තියෙන්නේ කෝණික ගම්මිතාව L කෝණික ගම්මිතාව L සමානයි I වතාවක් ඔමේගා. ඒ නිසා මම කෝණික ගම්මිතාව මෙතන සම්බන්ධ කරනවා. අවස්ති ගුණනේ තියාගෙන ඔමේගා අයින් කරලා L එක සම්බන්ධ කරනවා. බලන්න සම්බන්ධ කරන විදිහ. E සමානයි භාගයයි I ඔමේගා වර්ගම උඩයටයි I වලින් වැඩි කරනවා. ඩේටා I වලින් වැඩි කරලා E සමානයි භාගයයි I වර්ග ඔමේගා වර්ග බෙදීම I. දැන් මෙතන I වර්ග ඔමේගා වර්ග කියන්නේ මොකක්ද? I omega වල වර්ග අපිට ගන්න පුළුවන් භාගයයි I omega වල වර්ග I omega වල වර්ග කියන්නේ මොකක්ද L වර්ග L වර්ගයට කොහොම ගන්න පුළුවන් ඒතර E සමානයි භාගයයි දැන් මේ වගේ ඒවා සමීකරණ ගන්න තමන් හුරු වෙන්න හොඳ L වර්ගයට ඊට පස්සේ බලමු කෝණික ගම්මිතාවට අනුපාතය. එතන මෙතන ගත්තොත් අවස්ථා දෙකකට දැම්මොත් කොහොමද? භාගයයි LA වර්ගයට IA සමානයි භාගයයි LB වර්ගයට I. ඇයි? මේ දෙක චාලකශක්තිය සමානයි කියලා කියනවනේ. චාලකශක්තිය සමානයි. මෙතන මේකට කපල යනවා. මෙතන මං I මේ පැත්තට දාලා L මේ පැත්තට ගන්නවා. LA වර්ගයට LB වර්ග සමානයි IA යට I. එතකොට දැන් අවස්ති කූර්ණයේ I සමානයි MR වර්ගනේ. ඒ වතාවක් MR වර්ගය. මේකේ මාන සම ML වර්ග කියලා ගන්නත් නෑ අවුල නෑ. දැන් කේන්ද්‍රේ වටානන් ළමයි අපි කෙලින්ම කියන්න කෙලින්ම කේන්ද්‍රේ වටානන් 12 න් එකයි ML වර්ග. කෙලවරක් වටා ගත්තොත් 3 න් එකයි ML වර්ග. තේරුණාද? නැස් LB සමානයි වර්ගනේ අනිත් පැත්තේ වර්ගමූල වෙනවා DA යට DB වල වර්ගමූල කියලා ගන්න පුළුවන් මොකද MCQ වල ලොකු වල ලියන්න යන්නේ නැහැ ලොකු පද ලියන්න යන්නේ නැහැ MCQ දැන් මෙතන තමයි ඔයගොල්ලන්ට හදලා පෙන්නුවේ දැන් මේක ඔයගොල්ලන්ට තනියම මතක් වෙන්න ඕනේ අක්ගාල මෙතනින් පස්සේ ආහෙනම් මෙතන අපි L එකක් දාගන්න ඕනේ L ගේ නයි වතාවක් ඔමේගා කියලා මට අක්ගාල මතක් වෙනවා කියලා මේ ටික දාගන්න ඕනේ තාල මේක හදා ගන්න ඕනේ එහෙම මේක හදා ගන්න එතනින් පස්සේ යවුලා මේ විදිහට MCQ කරන්න හුරු වෙලා නැත්නම් මේ විදිහට හුරු වෙන්න ඕනේ. දැන් ලේසිම විදිය. ලේසිම විදිය සමීකරණ සුළු කර. ගණන් හදර. හරි. ගණන් හදර ලේසිම විදිය තමයි. උත්තරේ අංක වෙන්නේ කීය? අටට උත්තරේ වෙන්නේ 4. උත්තරේ 4. සිනාමේ
ගරුසරෙන් තොර තිරස් පුෂ්ඨයක් මත නිසලතාවයේ පවතින ඒ සහ B සර්වසම ත්‍රොටි දෙකක් තුල සර්වසම ස්කන්ධ සහිත ළමුන් දෙදෙනෙක් ඉඩගෙන සිටි. ඒ ටොඩිය සිටින ළමයා පොළවට සාපේක්ෂව V ප්‍රවේගයෙන් තිරස් හතර ස්කන්ධයක් M වන බෝලයක් විසිකරන අතර B ටොඩියගේ ළමයා අල්ලා ගනී. ළමයෙකු සමග ටොඩිය ස්කන්ධයේ කැපිල්ලේ වුණා. ඒ සහ B වල ටොලි වල අවසාන ප්‍රවේග පත් දීලා තියෙනවා. संस्कृति आरंभ में मेरे पद्धति बीत हुआ है आरंभ बोले हम इतना आते थे आते थे इधर हम बिजी कर इधर कोटा आरंभ का गम्भीरता बीत हुआ है अवसान का गम्भीरता इधर निशाबता अरे आरंभ का गम्भीरता वो इधर कोटा मेरे पत्र निशादे पोत एम्बता वा එකදාන සිම්පල් ලේ තාව තුර p2 සමානයි p පෙදීම එකදාන සිම්පල් ප්‍රහමකට උත්තරේ කිය උත්තරේ මෙයා යන අනිත් පැත්තට නේ එතකොට නෑන අනිත් පැත්තට නිසා එයාගේ වේගය ගත්තොත් උත්තර අංක 3 නේ උත්තර අංක 3 ඉන්නේ නේ මොකද මේ සෙට් එක කියන්නේ මේ පැත්තට නේ මෙයා ඉන හරි දැන් දිශාව සැලකුවොත් වෙනස් කරනවා තල අංක 2 p2 එක ළමයි ඍණ يعني මෙතන මෙතන ධන උත්තරයක් එන්නේ ඒක හරි දාන්න මේ පැත්තට නිසා දිශාව සලකන්නේ දැන් මෙතන හැබැයි අපි දිශාවකින් ගත්තොත් එයා එන්නේ මේ පැත්ත සර් ඍණ කියලා දාන්න ඍණ mb බෙදීම කැපිටල් m එතන mb බෙදීම m ධන සිම්පල් මෙයා එන්නේ මේ පැත්තටනේ මෙයා එන්නේ මේ පැත්තට ඒ නිසා මෙයා ඍණ කියලා අපි ගමු තල අංක अरे कोरोना कट्टी थी अवल लिवे දහය කියන ළමයි x වස්තුවක් හා කැපිටල් M ස්කන්ධයකට ගත් සැහැල්ලු දණ්ඩක සම්තුලන පිහිටීම ඒ රූපයේ පෙන්වයි x ජලයේ ගිල්ලූපසුම් පද්ධතියේ සම්තුලනය පිහිටීම b රූපයේ පෙන්වයි
දලය ගණත්වය D නම් x ආදාය ද්‍රව්‍යයේ ගණත්වය වණුවේ මොකද්ද කියලා අපි ගන්නවා. එළමයි මෙහෙම තියෙනකොට එතකොට මෙයා කොහොම x වලින් තියෙන්නේ මෙයා ගණත්වය රෝ නේ. එතකොට මෙයා ස්කන්ධය අපි ගත්තොත් m කියලා මේක පරිමාව v කියලා ගත්තොත් එතන mg අපිට m සහ m මෙයා සමානයි ගණත්වය රෝ කියලා ගත්තොත් v රෝ g හරිනම පරිමාව v නම් ස්කන්ධය අපිට හොයන්න පුළුවන් පරිමාවතාව ගණත්වය බර හොයන්න g වලින් හරි. එතකොට මෙතන l මෙතන l1 මෙතන m capital m g ස්කන්ධයක් තියෙනවා. දැන් මේවට සමතුලිතයිනේ. ඒක නිසා මට මේ a ලක්ෂ වටා මෙතන a ලක්ෂ වටා ගුණන ගන්න. එහෙම ගත්තොත් a ලක්ෂ වටා මම ගුණන ගන්නවා මෙහෙම m g වතාවක් l1 වෙන මෙතන v රෝ g වතාවක් l සමානයි b. m g l1 සමානයි v රෝ g l. අංකේ ඒ විදිහට මෙතන ජලය කිල්ලනවා කියනවා කැපිටල් mg මෙතන l2 මෙතන l ම තමයි මෙතනම කිල්ල. එතම කිල්ලුවාම ද්‍රවයේ ඝනත්වය කීයක් කියනවා ජලයේ ඝනත්වය d. ජලයේ ඝනත්වය d. එතකොට මෙයාගේ mg ක පල්ලෙහාට මෙතන mg කියන්නේ d මේ ගණතේ රෝ v රෝ g ඊට අමතරව උඩු පැත්තට තියෙනවා u එකක් උඩු කුඩුතර පුබලයක් ඒක v dg d කියන්නේ ද්‍රවයේ ඝනත්වය v dg ඒක ළමයි මෙතන අපිට ගත්තොත් ගන්න පුළුවන් mg වතාවක් l2 සමානයි මෙතන මොකද v රෝ g ඍණ v dg වතාවක් l එක අංක දෙක දෙකයි දෙකයි බෙද එක බෙදීම දෙක කියලා ගත්තොත් ඒක නම් සුළු ගන්න දෙ මම සුළු කරන්න යන්නේ එක දෙකෙන් බෙදලා බලන්න උත්තර ඔයගලන්ට ඒ උත්තරය අංක 1 කියලායි l1 b බෙදීම l1 ඍණ l2 ඉතින් උත්තරය අංක 1 10ට එක සුළු ගන්න සුළු ගේන්න හදාගන්න ගානම හදන විදිය ඔක්කොම කිව්වනේ. සෙකලස් තුනක. ඉගෙන ගන්න. ගම් ගුණන ගන්න තියෙන්නේ. කුඩු කුඩු දරපුම් බල ගුර් ඒවත් එක්ක න පොඩි ගණන්. දැන් මේ ඔක්කොම ඉස්කෝලේ යනම නම් කරලා නැති තියෙන්නේ. පොඩි හැටි දැනුමක් තියෙනවනේ. ඉතින් කරන්න පුළුවන්. කරින්න බා. මෙතන මෙතන a තියෙන. a ළමයි 6 kg නේ. ඒ කියන්නේ 60 නිව්ටන්. 6 kg නිසා 60 නිව්ටන්. අපිට මෙතන මෙතන x මෙතන 3 x. දැන් මෙතන ස්කන්ධ කීයක් වෙනවා? බලන්න මම හදන විදිහ. මම හදන විදිහ පොඩ්ඩක් බලන්න. දැන් හරි. ඌර්ණ ගන්නකොට මෙතන මොකක් හරි දැන් මේ මෙතන මේ කැල නැහැ කියන්නේ මේ කැල නැතුව මේ සම්පූර්ණ කැල නැතුව මෙතන බැලන්ස් වෙන්නම් කීයක් ඕනේ? ඒක පොඩ හොයාගමු. හරි m කියලා හොයමු. මෙතන කීයක් වෙන්න ඕනේ? අර කැල නැතුව. දැන් අපි ගත්තොත් මෙතන 60 වටාවක් x සමානයි 3x වටාවක් m. දෝනේ වෙනම තෝණි ස්කන්ධන ගන්න හරි යනවා කියලා යනවා. එතන මෙතන 6 සමානයි 3යි f. m සමානයි 2යි k. එතන මෙතන 2යි kg තිබ්බනම් ඇති. එතන 2යි kg එන්න සෙට් කරනනම් හරිනේ.
දෙකයි කී කියන මොක් කට් එකක් තිබ්බ බලන් ඇත. ඊපස්සේ දෙකයි කී ජී එක තමයි මේ දෙකයි කී ජී එක තමයි මේවම බෙදලා තියෙන්නේ. දෙකයි කී ජී එකම බෙදලා තියෙන්නේ මෙතන 3y මෙතන y. දැන් බා x 3x මෙතන 6i kg මෙතන 2i kg හරි ඔය 2i kg තමයි මෙතෙන්ටයි මෙතෙන්ටයි බෙදෙන්න ඕනේ හරිද මෙතෙන්ටයි මෙතෙන්ටයි බෙදෙන්න ඕනේ ඔය දෙක දැන් බලන්න මෙතන මෙතන තිබෙච්ච කෙන මේ 1ට 1ට 3 අනුපාතයෙන් මෙදී 1ට 3 අනුපාතයෙන් තියෙන එක එතකොට මේ පැත්තේ 6 වරක් එක 6යි මෙතන දෙකක් වුණොත් තමයි මෙතන දෙවරක්ම 6ක් තේරෙනවද ඒක මිදී සමානද? ඒ වගේ මෙතනත් අපි සම්පූර්ණ එක දෙකක් නෙවෙන්න ඕනේ. දැන් මෙතන අගයන් ගත්තොත් 1 1. ඒතර 1 1 වෙන්න බෑ. 1 1 ආවොත් මොකද? 1 1 ආවොත් මේ දුරවල් දෙක සමාන වෙන්නේ. එහෙම වෙන්නේ නැහැ. ඒතර දුරවල් අතර අනුපාතය 1:3යි. 1:3යි. එහෙනම් මෙතන අනුපාතයත් වෙන මොන කීයටද? මෙතන 1:3යි නම් මෙතන 3ට 1ක් වෙන. කියන්නේ මෙතන 1ක් තිබ්බ මෙතන 3 ගුණයක් තියෙනවා. ඒ වගේ. දැන් මට එහෙම තියෙන දැන් මෙතන b මෙතන c නේ c වල තියෙන එක වගේ 3 ගුණයක් මෙතන තියෙනවා. ඒක c වල තියෙන එක වගේ 3 ගුණයක්. ප්‍රශ්න අංක 1 නේ. 2 ගත්තොත් බලන්න. 2 c වල 0.5යි b වල 0.1යි. ඒ කියන්නේ 3 ගුණයක්. එහෙනම් ඒ උත්තරේ හරි. ඒ උත්තරේ හරි නේ. ඒක උත්තරේ අංක 2 කියලා ගන්න පුළුවන්. සහ ඒ දෙක එකතුවක් කියද? ඒ දෙක එකතුව 2යි කියන්නේ. ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. තව කෙනෙක් තරක් කරන්න පුළුවන් නැහැ 3 වෙනි එකත් හරි කියලා. ඔව් 3 වෙන එකක් මෙතන 1 ගුණයක් නම් මෙතන 3 ගුණයක් මෙතන 1යි kg නම් මෙතන 3යි kg හරි හැබැයි 1යි 3 එකතු කරාම 4ක් 4ක් එන්නේ මෙතන ඕනේ කීයද මෙතන ඕනේ 2යි kg දේනවා 2යි kg කියන්නේ ඒක නිසා ඒ උත්තරේ ගන්න බැහැ ගන්න ඉක්මනට දොස්සෙන් ගන්න දෙයින් කරන්නද विशालत्वं प्रवेगे दिशा निरूपणी विस्थापन काल प्रस्ताव प्रवेगे दिशा अनुक्रम अनुक्रमण विस्थापन काल प्रस्ताव प्रवेग निरूपण विस्थापन काल प्रस्तारेक अनुक्रमणे मगे प्रवेगीय दिशा निरूपणे प्रवेगीय दिशा निरूपणे अनुक्रमणे वेडिना प्रवेगी वेडि अनुक्रमणे अडुना प्रवेगी अडु एहेम गत्तो एमन ए ए प्रस्तारे बल ए प्रस्तारे तिरस्वने दी तिरस्वने अनुक्रमणे बिंदुवय अनुक्रमणे बिंदुवय कियन्ने प्रवेगी बिंदुवय प्रवेगीयक नै ඔර ඒ වල තමයි අවම වෙන්නේ නේ. ඒ වල තමයි අවම වෙන්නේ. B වල පොඩ්ඩක් පොඩි ආනතියක් තියෙන පොඩ පොඩි බෑවුම් ගතියක් තියෙන. C වල ඊට වඩා වැඩි. D වල ඊටත් වඩා වැඩි බෑවුම්. එතකොට D වල තමයි උඩරිම වෙන්නේ නේ. ඒක D වල උඩරිමයක් වෙනවා. ඒ වල අවමයක්. උත්තරයක්. පොඩි ආනතියක්. PQR යන සර්වසම ජ්‍යාමිතික මාන සහිත ඒකාකාර දරතුණක් සම්බන්ධ කරමින් රූපේ දක්වා ඇති පරිදි රාමුවක් නිමවමයි ඇත. PQR දඩු දෙකේ ස්කන්ධ සමාන වන අතර Q T ස්කන්ධයේ P හෝ R T හෝ ස්කන්ධයෙන් දෙගුණයක්. ඒතර PR දඩු දෙකේ ස්කන්ධ සමානයිලු Q දඩු ස්කන්ධය වැඩිලු දෙගුණයක්. එමරාමුව x ලක්ෂයෙන් L U පිට එහි සමතුලිත පිහිටීම වඩාත්ම විය හැකි මොකක්ද කියලා අපි මම ගත්ත පොතෙන් අපි දන්නවා ගු තමයි L U වහම සිරස් අක්ෂය යන්නේ මොකද්ද?
ගුරුත්ව කේන්ද්‍රය හරහා ගුරුත්ව කේන්ද්‍රය හරහා මම මෙතන මේ 12 වෙනි ගාන ඔයගොල්ලෝ තුනක් කියලා දැම්මත් හරි විභාග ප්‍රශ්නයක් මේකට හැබැයි දීලා තියෙන්නේ ඒගොල්ලෝ ඕල් කියලා ඕල් ප්‍රශ්නයක් විදිහට ඒගොල්ලෝ සලකලා තියෙනවා මේකට හරියටම අගයන් ඇහි පෙනුමට ගන්න වෙන්නේ මේක අපි ඇහි පෙනුමට ගන්න වෙන අනුක්‍රම දුකුද පොඩි අගයන් එක්ක සමාන කර දැන් ඊ සහ සී ගත්තොත් එහෙම එන්ට කමාරි අනික ඒහි අවමයක් වෙනවා කියන එක බිඳුව කියන්නේ අවමයක් වෙනවා කියලා ප්‍රශ්නයක් නේ. උත්තරේ අපිට තුන කියලා ගන්න පුළුවන්. ඒගොල්ලෝ පරිමාණෙත් එක්ක පොඩ්ඩක් සම්බන්ධතාවයක් නැත්නම් ඕල් ප්‍රශ්නයක් ගන්න. ඊපස්සේ මෙතන අපි අඳිනකොට මෙතන p එක m මෙයාගෙත් m මෙයාගෙ 2යි ඒ දන්නවා එතකොට මෙයාගේ හරි මැද්දේ තමයි මෙයාගේ ගුරුත්ව කේන්ද්‍රය මේ මේ මට්ටමේ වත් එතකොට මෙතන 2යි 2යි m මෙතන 2යි m එතකොට ඒ දෙක හරි මැද්දේ තමයි සම්ප්‍රයුක්ත ගුරුත්ව කේන්ද්‍රය තියෙන්නේ g එක 4යි මේ දෙන්නා ගුරුත්ව කේන්ද්‍රය තියෙන්නේ මේ හරි මැද්දේ මෙතන 2mg මෙතන 2mg ඒ දෙන්න හරි මැද තමයි එතන ගුරුත්ව කේන්ද්‍රය. එතකොට අපි සිරස්ව ඇන්දොත් එහෙම කියන්නේ මෙතනින් එල්ලුවොත් x ලක්ෂයෙන් එල්ලුවොත් මෙහෙම x ලක්ෂයෙන් එල්ලුවොත් එහෙම මේකේ සිරස්ව රේඛාව වෙන්න ඕනේ හරියට මේ ගුරුත්ව කේන්ද්‍රය. නොමෙට් සිරස් රේඛාව වෙන්න ඕනේ මේ විදිහට. කොහොමද එල්ලුවා ත්‍රෝක ඔය මට්ටමේ ඉඳන් ඔයගොල්ලෝ ඇඳලා බලන්න දැන් මෙන්න මෙතන ගුරුත්ව කේන්ද්‍රය මේකනේ ඒක හරහා මෙහෙට යන විදිහට තියෙනවා එතකොට ඇඳලා බැලුවොත් උත්තරේ කියවද උත්තරේ නිකන් මේ මෙල්ලුවොත් මොකද සිරස් වෙන්නේ මොකද උත්තරේ අංක නිකන් දෙක වගේ එන්නේ නේ එල්ල බලන්න හරි මම ඇඳලා පෙන්නුවා මෙහෙමයි එන්නේ කියලා ලැල බලන්නේ කොහොල්ලන්ගේ වැඩ දැන් පළවෙනි එකේ ඉන්නේ පළවෙනි එක නියන් එල්ලුවාම නියන් අර ගුරුත්ව කේන්ද්‍රය මෙල්ලුවාම එතකොට කොහොමද ළමයි අර මේ සපල ගුරුත්ව කේන්ද්‍රය එතකොට මෙන්න මේ හරිය වගේ තියෙනතර මේවනේ තියෙන්න ඕනේ කියන්නේ හරි මැද්ද වෙන්න මැද්දට වඩා මෙහෙට තියෙන්න ඕනේ හරි මෙයාගේ මේ ගුරුත්ව කේන්ද්‍රයට මේ පැත්තෙන් යන්න ඕනේ. එහෙම යන්න විදියට බලන්න. හදලා. උදේ අංක දෙක වගේ ඉන්නේ. හතරවෙනි sorry 14 වෙනි එක නම් අවශ්‍ය වෙන්නේ හදන්න. ඒක out of syllabus නෙමෙයි. ඒක අන්තිම හරිය ගන්න මට වෙනදා දාපු ගන්න. 14. පොඩි දන්න අයින්ස්ටයින්ගේ සමීකරණී සමානයි mc වර්ග ඊ සමානයි mc වර්ග දාලා තමයි හදන්න තියෙන්නේ. ඊ කියන්නේ ශක්තිය. ඒක ළමයි අර ස්කන්ධ ශක්තියක් වෙන ස්කන්ධ ආලෝකයේ වේගයේ වර්ගින්ද ශක්තියක්. ස්කන්ධයක් ආලෝකයේ වේගයේ වර්ගින්ද ශක්තියක් වර්ග. එතකොට මෙදින ආලෝකයේ වේගයේ වර්ග. මෙතන ගත්තොත් අපි ගන්නවා ගිගා ඕම් ගිගා වොට්. මෙච්චර ශක්තියක් ගන්න කොච්චර තප්පරයකද කොච්චර ස්කන්ධයක් විනාශ කරන්න ඕනද කියලා. එතකොට තප්පරයක ශක්තිය බැලුවොත් 2.1 ගිගා වොට් ගිගා ගා වොට් කියන්නේ තප්පරයකට විතර ගා ජූල් ගා කියන්නේ 10^9 ස්කන්ධය ආලෝකයේ වර්ග වෙන්නේ 3 වැඩි කිරීම 10^8 ඒකේ වර්ග කියන්නේ 9 වැඩි කිරීම 10^16 මෙතන 10^9 10^8 එම් සමානයි උත්තරේ කියන්නේ 2.44 ස්කන්ධය උත්තරේ ළමයි 1 තරෙන්නේ 0.23 මිලිග්‍රෑම් තප්පරයකට කියලා එන්නේ. ප්‍රියංක
से पहाड़ वे पहाड़ वगैरह में से मतलब ऐसी बना सॉरी सुमटा सुमटा तिरस में ऐसे आप मतलब वस्तु आप मतलब दहाई निकट तिरस पाले आ मिली तब पर दहाई एक काले तो ये दूर ले बे वस्तु गम में ताई ने सब जानने गम में ताई ने काली में होए पुगाना अरे पाले समान आई गम में ताई ने स्वी में सी करता ओके पाले समान है गम में ताई ने सी में सी करता तुम्हें टी वेलिंग वेडी करो एफ वेडी क्रीम टी समान आई गम में ताई ने तोरा पाले काले वेडी करा हम जानो इन्हें आवे पाले काले वेडी करा में आवे के रावे की क्या नित्त उधर दम्मिता वेने समय तमाय आवे की क्या नित्त दम्मिता वेने समय तमाय आवे की क्या नित्त दम्मिता वेने समय तमाय उपरा इतना पाले दीला दिए ना पाले वेने दहाई आई पाले मिनी तप्पर दहाई रीना तूना तेरे दहाई रीना ला प्रोजेक्ट में डाल एग्जाम
විස්තර ක්ලාස් එක මෙතන ඉවර කරමු. ඉතින් මම දැන් උගලට කලින්ම ඉවර කර කලින්ම ඉවර කරොත් කියන්නේ කලින්ම ඕක කිව්වොත් අවුල් වෙනවා. මම හම් කරන්නේ ඒ නිසා මම මේ ඩිස්කෂන් එක කරලා තමයි ඒක ඒකයි මම කිව්වේ. 27 වෙනි අඟහරුවාද ක්ලාස් එක තියෙනවා සාමාන්‍ය විදියට. රැය 7 වෙනි 12 දක්වා ලයිෂික එක තමයි කරන්නේ. හරි. අපි එදාට පරිදි පටන් ගමු. 27 වෙනි අඟහරුවාද අඟහරුවාද එදාට අතන නවත්ත මම මේ රෙකෝඩින් එක දාන්න රෙකෝඩින් ගෲප් එකට දාන්න නැත්නම් යූටියුබ් එකට දාන්න හරි මේ එනවා මේ ටික කරගෙන හැමෝටම ඒකම සම්මයවර ටික කරගන්න රෙකෝඩින් එක දාන්න 27 වෙනි අඟහරුවාද 5 class 5 හම්බුනා.